ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද වැදගත් වන නිර්මාණ රාශියක් ඔබට මේ භූමියේදී දැකගත හැකි. ඒ සම්බන්ධයෙන් දැනුම ලබාගත හැකි. කුඩා හා මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම දැවැන්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ නිර්මාණත් ඔබට මේ භූමියේදී දැකගත හැකි. ඉතින් ආරාධනා කරනවා ඔබටත් පැමිණි නොබේ දරුවන් සමගින් කර්මාන්ත 2024 ප්‍රදර්ශනයේ නරඹන්න, එමගින් දැනුම ලබා ගන්න. මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අමාත්‍ය අලි සබ්‍රිය ඇතුළු පිරිසක් ප්‍රදර්ශනයේ නැරඹීමට අද එක්ව සිටියා. අපගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරලා අපි කොහොමද මේ රටේ අපේ ජනතාවට ඔවුන්ගේ භාණ්ඩවලට අලෙවිසලක් ලබා දීමත් අලුත් තාක්ෂණය උන්ට හඳුන්වා දීමත් ආයෝජක කැඳවන්නත් මම හිතනවා මේක ඒගොල්ලන්ට තෝතැන්නක් වෙයි කියලා. අපි ආරාධනය කරනවා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට මේ ශ්‍රී ලංකාව ජනතාවගේ ශක්තිය දැනගන්න, නිෂ්පාදන බලන්න එන්න, ඔවුන්ව ධෛර්යමත් කරන්න. විදේශ වෙළඳපොළ ළඟා කර ගැනීමට උදා කිරීම අතින් අන්තරණ ඉදම් වටිනා දෙයක්. කර්මාන්ත කරුවන්ට සහ විවසායකයන්ට පහසු පරිසරයක් නිර්මාණය කිරීම සහ අප රට තුළ විවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගෙන පැවැත්වෙන මේ ඉතිහාසයේ දැවැන්ත ප්‍රදර්ශනයේ සාක්ෂිකරුවන් වන්නට මේ රටේ සියලුම පුරවැසියන්ට අප ආරාධනා කරනවා. දකුණු ආසියාවේ ප්‍රථම ඉන්ටර්සෙක් රජා කේන්ද්‍රස්ථානය වන කොයින් සිලෝන් ඉන්ටර්සෙක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමටද මහා බැංකු අධිපතිවරයා එක් වුණා. ලංකාවට අපි ඉස්සල්ලාම මේක ගේන්න පුළුවන් මේ වටිනාකම තියෙන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රොක්සි තාක්ෂණය ඉගෙන ගත්තාම ඒක ඇතුලේ තියෙනවා වැරදි ආකල්ප, වැරදි මත මේවා ටික නැති කරලා ඒක ඇතුලේ මොනවද කරන්න පුළුවන් දේවල්, සිස්ටම්ස් වලින් ඒක පාවිච්චි කරන්නේ කොහොමද, තමන්ගේ රිසර්ච් එකට කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියන එක ටෙක්නොලොජි සයිට් එක ඇතුළුව තව රිසර්ච් සයිට් එකේ අදහස් හොමාර කරගන්න පුළුවන් සාමූහිකයක් මේක.